අවසරයි අරිහතුන් වහන්ස, ඔබ වහන්සේට චිත්ත පරිපීඩා නොවේවායි පළවෙනි අධිෂ්ඨාන කරගනිමින් ගති පුරුදු ටික පොදි බැඳගෙන, අර සින්දුකුත් තියෙනවා, ගති පුරුදු ටික පොදි බැඳගෙන අපි යනකොට මෙන්න මේ අනුධම්ම සූත්‍රයට අනුව සංඥා සංකාර විඥාන කතන්දරේ අරගෙන බැඳගෙන එනකොට අර මේ ගති පුරුදු ටික මං මට හිතෙන විදිහට මෙහෙම වුණොත් අභ්‍යන්තරන්තේ ගහනං බාහිරම් පටිමජ්ජති, එහෙමද වෙන්නේ කියන එක විතරක් මට निराකරණය කරලා දුන්නොත් යහපතයි. මොකද්ද වචනේ? අභ්‍යන්තරන් කියලා වචනේ අජ්ජත්තං. හා අජ්ජත්තං මා අභ්‍යන්තරන් කිව්වොත් ඒක සංස්කෘත වචනයක් වෙනවා. අජ්ජත්තං කිව්වොත් බහිද්දා කිව්වොත් අන්න හරි. ඇතුළා අජ්ජන්තං කිව්වේ මේ හිතේ ඇතුළේ තියෙන මුල් බැහැගෙන තියෙන ගති. බාහිරං කියන්නේ ඔය රස්සංමා. එහෙම නැත්නම් දැන් ඇහැට කන්ට නාසයට දිවට කයට කියන පහට දැන් වර්තමාන මොහොතේ අරමුණු වන රූප ශබ්ද ගන්ධ සුවඳ රස දුව පහස කියන ධම්ම මේ හතර බහිජ්ජා. එතකොට ඒ අතරම මේ මේකට අදාළ නැති වුණත් අර අසිත තාපසය හිටපු අසිතන්ජන පුරේ තමයි අර කේස ධාතු නිදන් කරා කියලා පොතේ තියෙන්නේ. ඒවා ඉතින් සාහිත්‍යකාරයෝ පස්සේ ලියපු දේවල්නේ. කේස ධාතු ඉතින් නිදන් කර තැන් බුදුහාමුදුරුවන්ගේ කේස ධාතු ඔය තපසු බල්ලකගෙන ඉල්ලා සිටියාය තැන්පත් කළා ගිරියනු සෑහ. එතකොට ඊට පස්සේ සමන රජ්ජුරුව මහියංගනයට බුදුහාමුදුරුවන්ගෙන් කේස ධාතු අරගෙන මහියංගනයේ කුඩා චාත්‍යයක් චෛත්‍යයක් හැදුවා. ඕ වගේ නියපොතු බුදුහාමුදුරුවන්ගේ නියපොතු කැපුවාම ඒ නියපොතු අරගෙන නකා වේරවල් ලංකාවේ හැදුවා. ඉන්දියාවේ ඕවා මොකවත් නෑ, අනිවාර්යම නෑ. 77 මම ගියේ දවස් 35ක් එව්වා. එදා 77 මමත් දවස් 35ක් එව්වා මේ බුදුහාමුදුරු කොහෙද ඉපදුනේ කියලා. ඔබ වහන්සේට ආයු ආරෝග්‍ය සම්පත්තිය ලැබේවා කියලා අධිෂ්ඨාන කරනවා.